සහිතස්ය භාවම් සාහිත්‍යම් කියලා අප කුඩා කාලේ ඉගෙනගෙන තියෙන වාක්‍යයක්. මේ ස්වාමින් වහන්සේලා මේ ගැන හොඳට දන්නවා. ඒ සහිතස්ය භාවම් සාහිත්‍යම් කියලා කියන්නේ රස සහිත බව, අර්ථ සහිත බව. යම්කිසි සාහිත්‍ය කෘතියක් පරිශීලනය කරද්දී එය රසවත් වෙන්නට ඕනේ. එය අර්ථ සම්පන්න වෙන්න ඕනේ. අරුත් අපිට මේ කෘතිය කියවට පස්සේ ජීවිතය අවබෝධ කරගන්න, මනුස්සකම අවබෝධ කරගන්න, ලෝකී ජීවත් වෙන හැටි ඉගෙන ගන්න, කලාව ශිල්පය ඉගෙන ගන්න, රුපුල් දෙන ආලෝචනා, ඉන්සයිට්ස් ලබා දෙන දෙයක් විය යුතුයි. එය තමයි වැදගත්ම දේ කියලා අපි පෙරදිග ඉගෙන ගත්ත. අපරදිගත් එහෙමයි. දැන් ඔබ වහන්සේලා බොහෝ දෙන අපරදිග බටහිර ලෝකයේ ඉඳලා අපි කතා හම්බ වෙන්නේ මේ. එතකොට තව පාඨයක් අපි ඉගෙනගෙන තියෙනවා. පොතක් දිහා බලනකොට සංඥා නිමිත්ත කර්තාරං පමානං ප්‍රයෝජනං කියලා. සංඥා කියලා කියන්නේ මේ පොතේ නම. යම් කිසි පොතක් අතට ගත්තම ග්‍රන්ථයක්, එය මේහි නම මොකද්ද, ඒ පොත ලියන්න හේතුණු නිමිත්ත හේතුව කුමක්ද, කර්තෘ කවුද, ලියලා තියෙන ඇත්තා මේ කෘතිය, මේ බඳු කෘතියක් රචනා කරන්න කෙසේද සුදුසු වන්නේ, ඊට පස්සේ ප්‍රමාණය කොපමණ දිග පිටු සංඛ්‍යාවක් තියෙනවද, අනාදි වශයෙන් කාරණා, ඊළඟට ප්‍රයෝජන. ඉතින් අපට අලුත් පොතක් හමු වෙනවා රාහුල ස්වාමීන් වහන්සේගේ, බටුවංගල රාහුල හාමුදුරුවන් වහන්සේගේ ජීවිතයේ සාහිත්‍යමය ජයග්‍රහණ දෙකකදී වගේ මං හිතන්නේ මම සම්බන්ධ වෙලා තියෙනවා. බොරතෙල් කියන කෙටි කතා සංග්‍රහය, ඒ කියන්නේ අපේ විද්‍යෝදය සම්මාන, මේ බොරතෙල් පොතට විද්‍යෝදය සම්මාන ලැබුණා. මම එහි හිටියා. ඊළඟට රංකරඬුව නවකතාවට බෞද්ධ සාහිත්‍ය සම්මානය ලැබෙනවා. එතනදිත් මට සම්බන්ධ වෙන්න හැකියාව ලැබීම විශේෂයි. මේ කෘතියේ නම අලුත් නගරාධිපති. මෙය කෙටි කතා සංග්‍රහය. මේ කෙටි කතා සහ නවකතා පිළිබඳ බොහෝ දේවල් ආය ආය කියවෙනවා, ලියවෙනවා. මේ සාහිත්‍ය අංගය දිග වුණු දෙයක්ද නවකතා කියන්නේ, කෙටි වූ දෙයක්ද කෙටි කතා කියන්නේ. එය ඒ නිර්ණායක වැරදි. සමහර කෙටි කතා තියෙනවා දිග කෙටි කතා නවකතා වගේ. සමහර නවකතා තියෙනවා කෙටි, මේ කෙටි කතා වගේ කෙටි. ඉතින් මේ කොහොමාරි මේ ගැන ඊයේ පෙරේදා මේ ලියනගේ අමරකීර්ති මහාචාර්ය තුමා අලුත් පොත් ලියලා තිබුණා, උගා සාකච්ඡාවට භාජනය වෙනවා. ඉතින් අපේ අලුත් නගරාධිපති කියන පොත ලියන්න හේතු වෙනවා, ඉතින් නිර්මාණකරණයේ නිරන්තරයෙන් නියුක්ත රාහුල හාමුදුරුවෝ මේ අලුත් කෙටි කතා සංග්‍රහය නිකුත් කරනවා. එය අප පාඨකයන් අතරට දැන් පඨණය කියලා වචනයක් තියෙනවා. රීඩර්ෂිප් එක, කියවීම කියන අදහස එන්නේ. මෙය අප අතට පත් කරන්නේ කේ බුක්ස් මේ ආයතනයේ. මම එතනට ගියා. බොහොම කාරුණිකව ඒ අය මේ වසංගත සමයේ පොතපත පාඨකින් අතට බෙදලා දෙන්න ඔන්ලයින් ක්‍රමයට විද්‍යුත් මාධ්‍ය මගින් උත්සාහ කරනවා. ඒ කාංචන ඇතුළු ඒ මණ්ඩලය මට මේ පොත ලබා දුන්නා. මම බොහොම ආශාවෙන් කියෙව්වා. පොත අතට ගත්ත ගමන්ම ටිකැස්සීමක් එනවා. අලුත් නගරාධිපති කිව්වා. මොකද මේ නගරාධිපති, ප්‍රදේශාධිපති, ජනාධිපති, හමුදාධිපති, අග මැති වගේ වචන කිව්ව ගමන් මේ කෙලිම දේශපාලන සන්දර්භයට සම්බන්ධයි. එතකොට දේශපාලනයෙන් තොර සමාජ සංස්කෘතික දීර්ඨයක් නැහැ. ඉතින් කුමක්ද මේ කියන්න යන්නේ කියන කාරණේ හිතුණා. ඊට පස්සේ උන්වහන්සේ මේ කෘතිය ලියන්න, මේ කෘති නිර්මාණය කරන අතිශය සුදුසුකම් දක්වනවා. දැන් අපි මේ විද්‍යුත් ක්‍රමයට අහගෙන ඉන්නකොට ප්‍රාණවත් ජංගම බොහොම මේ ප්‍රබල හඬකින් උන්වහන්සේ අප අමතන්නේ. ඒ ශක්තිය, ජවය හැම කලම මාදුටු දෙයක්. කෙටි කතාවක් රචනා කරත්, නවකතාවක් රචනා කරත්, කවියක් රචනා කරත්, දෙසුමක් කළත් උන්වහන්සේගේ ප්‍රබලත්වය
වාක් චාතුරය අපේ අර මේ ස්කොට්ලන්තේ මේ අපේ නායක හාමුදුරුවෝ කීවා වාගේ මේ රාහුල හාමුදුරුවන්ට සෙවණක් ශක්තිය වුණු නායක හාමුදුරුවෝ පැවසු ආකාරයට මේ ප්‍රබලත්වය වැදගත් වෙනවා. මේ කාලේ අතිශය වැදගත්. මොකද භික්ෂුන් වහන්සේලා පෙරගමන්කරුවෝ අපේ පෙරදිග අපේ ලාංකික සමාජයේ අපිට මඟ පෙන්වන ජීවිතයට. එතකොට ඊට පස්සේ පිටු 144ක් විතර වගේ දිවෙන කෙටි කතා නමයක් මගේ මතක විදියට කෙටි කතා නවයක් ඇතුළත් මේ කෘතියට රෝසමල සරණාගත අලුත් නගරාධිපති ශුන්‍ය කඳුකර කොමලි වඩමුත්තා අකාල ජාතකයේ වහල් දූපත ඒරියා 51 කියන කෙටි කතා නමයයි මීට ඇතුළත් වී තිබෙන. ප්‍රයෝජන ප්‍රයෝජනය කුමක්ද? යම් කිසි කෙටි කතාවක් හෝ නවකතාවක් හෝ කවියක් හෝ ගීයක් අහල නාට්‍යයක් හෝ සිනමා කෘතියක් අපි මොනවද බලාපොරොත්තු වෙන එකක්? අපි රස ගැන්වෙන්න ඕනේ. අපිට විනෝදාස්වාදය ලැබෙනවා, සතුට ලැබෙනවා, චමත්කාරයක් ලැබෙනවා, විස්මයක් ලැබෙනවා. විස්මය කියන වචනය ඇතුලේ පුදුමය කියන අදහස තියෙනවා. සියලුම රසවල එකතුවක් කියලා සරච්චන්ද්‍ර මහාචාර්යතුමා ඔය කල්පනා ලෝකයේ වගේ පොත්වල ලියලා තිනවා. සුචරිත ගම්ලත් මහත්තයලා, හේමපාල විජේවර්ධන, හුඟක් නම් මතක් වෙනා මේ වෙලාව ඉන්දියානු සාහිත්‍යයෙන් ආපු දෙයක්. හැබැයි දැන් මෙතනදී තව දෙයක් කියන්න ඕනේ. බෞද්ධ සාහිත්‍ය කියලා දෙයක් ලෝකේ තියෙනවා. බෞද්ධ සාහිත්‍ය උත්සවය සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයෙන් පැවැත්වුවා. එහිදී අපේ හාමුදුරන්ගේ රංකරණ්ඩුව පොතට සම්මාන ලැබෙනවා. බෞද්ධ සාහිත්‍යයේ තියෙන ඒ කියන්නේ අවුරුදු දහස් ගණන් තිස්සේ ගලා එන මේ සාහිත්‍යයේ තියෙන ප්‍රබලම අංශයක් තමයි මේ විතරාගී සාහිත්‍යයක් තියෙන. කවියා සරාගී වන විට ලේඛනය රචනය කවිය රසවත් වේ කියලා ආනන්ද වර්ධන කියන මේ විචාරකයාගේ කියවණක් තියෙනවා. සරාගිකත්වය, මේ සරාගිකත්වය සෞන්දර්යය ශෘංගාරාත්මක දේවල් මනුස්ස ජීවිතයේ සත්ව ජීවිතයට ඒවා පොදු ධර්මතා. නමුත් බෞද්ධ සාහිත්‍යයේ මේවා ආදීනව කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ සංකල්ප ඔස්සේ ජීවිතය අපට අවබෝධ කරලා දෙනවා. එතකොට අපි දැන් මේ කාල පරිච්ඡේදයේ පසුගිය අවුරුදු ගණනාව තුළ මේ මාස ගණනාව තුළ ලාංකික ජන සමාජය ඇතුළු ලෝකයේ බොහෝ අය හිර වුණා. ඒකට විවිධ වචන ගෙන ලොක්ඩවුන් කියලා වචනයක් අපිට අලුතෙන් ආවා, කොරෝනා කියලා ආවා. දැන් වසංගත තහංචි, මුඩු කරනවා, පේ වෙනවා, මේ වගේ වචන තියෙන ඇවිල්ලා මේ දවස් ගානක් ගෙවල් අතුරට වෙලා ඉන්නේ. අධ්‍යාපන ක්ෂේත්‍රය සියලු දේවල්ම ගමන් කරන්නේ පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු ආයතනවල මේ විද්‍යුත් ක්‍රමයට. එතකොට දැන් මේ මේ වැඩසටහනට මොහොතකට කලින් කැලණි විශ්වවිද්‍යාලයේ තරුණෙක් කතා කරා, ආචාර්යවරේ සුධීර කියන ජයවීර. ඔහු කිව්වා අලුත් පොතක් කියවුවා මේ ගූගලයිසේෂන් කියලා. ඇමරිකානු ලේඛකෙක් සිවා වෛද්‍යනාදන් කියලා ප්‍රථම වතාවට කිව්වා ඒ නමින් පොතක් ආවේ. අපි උගන්වනවා ඩිජිටල් ඇන්ත්‍රොපොලොජි කියලා. මම වැඩ කරන මානව විද්‍යාංශයේ දැන් මේ ගූගල්ලයිසේෂන් කිව්වම මේ අර ඉස්සර ග්ලෝබලයිසේෂන් වගේ අපි කතා කරද්දී දැන් මුළු ලෝකේම යම් කිසි සමාගම් වලට මේ පාලනයකට අධිපතිත්වයකට අපි යටත් වෙලා තියෙනවා. කොහොමද මේ සියලු දේ අතරේ හුඟක් දෙනාට එළියට බහැලා විවිධ දේවල් කරපය නන්නත්තර වෙලා තියෙනවා. එතකොට ගේ ඇතුළට වෙලා නැත්තම් ඉන්න තැන ඉඳගෙන වැඩ කරන්න ගියාම කුමක්ද කරන්නේ? කොහොමද මේ කාලය ගත කරන්නේ? මේ මොහොත කියන එක වැදගත් වෙනවා. මේ මොහොතේ අප කුමක්ද කළ යුත්තේ කියන එක. මේකට හොඳ පාඩමක් ලබා ගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ පොත කියවලා ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? අප අත්විඳින සමාජ දේශපාලනික ආර්ථික ජීවිතය දැන් ලංකාවෙත් ලෝකෙත් බොහෝ දෙනාගේ ආර්ථික ශක්තිය ඉතාම බෙලහීන තැනට පත් වෙලා තියෙනවා. මේ කාලේ විශ්‍රාමිකයන් රැකියාවල් අහිමි වූවන් අපටත් නිරන්තරයෙන් කතා කරනවා. ඔබ වහන්සේලාටත් මේ අසාගෙන සිටින හිතමිතුරු අයටත් බොහෝ දෙනා කියනවා ඇති ජීවත් වෙන්නට අරගල කරන්න වෙලා තියෙනවා. මුදල් නැහැ, ලෙඩ දුක් වලට බේත් හොයා ගන්න අමාරුයි. රටක රාජ්‍ය නායකයෝ අපේ රටේ වුණත් නව නායකත්වයටදී විශාල උත්සාහයන් දරනවා. අපි පුංචි දූපතක මිනිස්සු.
අපිට අභියෝග රාශියක් මැද්දේ අපි හිර වෙලා ඉන්නේ. එතකොට අපි වගේ දූපත්වල ජීවත් වෙන අයටයි මහා ගොඩකින් බිම් තියෙන රටවල අයටයි මේක ලොකු ප්‍රශ්නයක්. ඒ වුණත් අපි ජීවත් වෙනවා. ජීවත් වෙන්නේ කොහොමද? අපි කවුද? පළවෙනි ප්‍රශ්නේ. අපි අපි කොහෙන්ද ආවේ මෙහාට මේ ලෝකෙට? අපි මොනවද මේ ලෝකය තුලේ කරන්නේ? අපි මැරුණට පස්සේ අපට මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රශ්න හතර මානව විද්‍යාවේදී ජීව විද්‍යාවේදී නගලා තිනවා. ෂෝපන්හවර් කියන දාර්ශනිකයා ඔය ප්‍රශ්න හතර තුනකට කැටි කරලා කියලා දෙනවා. අපි කවුද කියන එක, අපි මොනවද කරන්නේ මේ ලෝකය ඇතුලේ, මිට මැරුණාට පස්සේ අපිට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ. එතකොට අපි මේ මොහොතේ පරිසරයත් සබදාහමත් ආරක්ෂා කරගෙන, මොකද අපි ලෝකය විනාශ කරගත්තා පරිසරය. දැන් මේ අලුත් නගරාධිපති කියන කතාව ඇතුලේ මම මේ එක කතාවකවත් කතාව කියන්නේ නැහැ. එතකොට පාඨකයන්ට කුතුහලය හීන වෙයි. නමුත් තේමාවක් මට දැනෙන විදිහට, දැනුණු විදිහට කියන්න. ඒක ඇතුලේ තියෙනවා විශාල දේශපාලනික අර්ථයක්. මේ කැලි කසල කුණු කියන එක අපද්‍රව්‍ය. එතකොට අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා, මට මතක නැහැ හරියටම සංයුක්ත නිකායේ හරි අංගුත්තර නිකායේ හරි මේ සංනිවේදනයේදී. මේක ගැන මට කියලා දුන්නේ කරුණාරත්න අමරසිංහ කියන මහත්මයා. මේ දැන් හසන්ත සහෝදරත් ඉන්නවා. දැන් මදුබහණේ, පුප්පබහණේ, ඝූතබහණේ කියලා කිය. පැණි වගේ කතා කරන, කනට පැණිවක් කරනවා වගේ, මල් වගේ මෘදු භාෂණයකින් ඇති කැලිකසල මහා දුර්ගන්ධ දේවල් අපද්‍රව්‍ය වගේ කතා බස් කරන භාෂණයේදීම කියන. එතකොට මේ කුණු කියන එක ලෝකයේ සමහර රටවල් වලට ලොකු සම්පතක්. ඒවා ආපහු රීසයිකල් කළා නැත්නම් පොර හදලා වෙනත් දේවල් නිෂ්පාදනය කළා ආදායම් උපදවනවා. අපි මේ කුණු කඳු වලට යට වෙලා අපි අපේ ආයවම ඝාතනය කරගෙන විනාශ කරගෙන මහා විපත්තියකට, නෂ්පත්තියකට මුහුණ දීලා තියෙනවා. මේ මේ කාරණය දේශපාලන ලෝකයේ ඇතුලේ මේ ලස්සනට කතා කරන්න හැකුණා අපේ ආන්දරුවන්ට. එතකොට උන්වහන්සේගේ මේ කතා නමේ හැමදාම ලියන ලියවිලි වලත් තියෙන විශේෂ ලක්ෂණයක් දෙකක් මම කියන්නම්. සාහිත්‍යයේදී කියනවන්නේ මේ අන්තර්ගතයයි ආකෘතියයි කියලා වචන දෙකක් අපි ඉගෙනගෙන තිනවා. ඒක අලුත් මේ මොඩර්න් වර්ල්ඩ් කියන එක නවීන ලෝකයේ ඇතුළේ වුණත් ඕක එහෙමම තමයි. වෙන වෙන වචන වලින් කියයි මේක ගැන. අන්තර්ගතය මොනවද? මේක ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන. එය කියන්න අරගෙන තියෙන ව්‍යුහය ආකෘතිය කුමක්ද, ස්ට්‍රක්චර් එක මොකක්ද කියන එක. පාවුලහාමුදුරු රෝසමල කියන කෙටි කතාවේ හිතන්න බැරි තැනකින් ආරම්භ කරන්න. මේ හැම කතාවක්ම අපිට හිතා ගන්න බෑ. පළවෙනි අර අපේ නායක හම්දුර පැවසු විදිහට මේ වාක්‍ය ගොඩනගන විදිහට එක පාටම මේ වෙන තැනකින් පටන් අරගෙන ඇවිල්ලා අවසානයට එනකොට අර කෙටි කතාවක සාමාන්‍යයෙන් නාට්‍යවලයි හැමදැනම තියෙනවා මේ ගැටුම්. එහෙම ඇවිල්ලා එක්තරා කූට ප්‍රාප්තියකට පත් වෙලා එක ලේහනම් ලේහලා අපි කතාව අවසන් වුණාම අප මනස තුල, අප හැඟුම් අතර, අපේ විඥාණය තුල මේව රැව් පිළි රැව් දෙන්න ඕනේ, නින්නාද වෙන්න ඕනේ. එතනදී මතුවේ විය යුත්තේ කුමක්ද? මේ මනුෂ්‍යත්වය පිළිබඳ කාරණේ. අපි මනුෂ්‍යත්වය කෙලෙ මේ හීන දීන කරගෙන තියෙනවා. මේක කෙලසගෙන තියෙනවා. අපි අනේකාට ගරු කරයිද, මං විතරද ලෝකේ ඉන්න ඕනේ කියන කතාව හැම වෙලාවෙම අපේ තියෙන්නේ. මගේ පිඟාන, මගේ පුටුව, මගේ මේසේ, මගේ ලැප්ටොප් එක, මගේ 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 කියන කතාව. මේකට හොඳම විසඳුම, හොඳම උත්තරය දුන්නේ අපේ බුදුහාමුදුරු. බුදුන් වහන්සේගෙන් ඇහුවා අන්තෝ ජටා බහි ජටා, ජටා ජටිතා පජා චන්තං මේ කියන කාරණේදී ගෙනල්ලා දෙවි කෙනෙක් මේ හැම තැනම ගැටමුසුයිනේ. ගැටලුනේ මිනිස්සුන්ට ලොකු අවුලක් තියෙනවා. දෙවිවරුන්ට, සත්‍යයන්ට කවුද මේක ලෙහන්නේ කියලා අපේ බුදු පියාණන් වහන්සේ දුන්න උත්තරේ තමයි මේ හික්මුණු කෙනා, විනයක් ඇති කෙනා. එතනදී නීතියත් අපිට ගේන්න පුළුවන්. ප්‍රඥාවන්තයා, නුවණැත්තා, මේ වයිස් පර්සන් කෙනෙක් කියන
විස්ඩම් කියන එක වචනේ පාවිච්චි කරලා තින්න මම දන්නේ කොච්චර දුරට ඒක හරිද කියලා. මේක ලෙහෙනවා මේ භික්ෂුන්ට මේ අරබයා තමයි කියන්නේ. ඒක ගිහියන් වෙන අපිට ඉතාම අදාළයි. එතකොට අවුල් ජාලක ඉන්න ලෝකයාට මේ සාහිත්‍ය කෘති කියවීමෙන් ඒවා රසවිඳීමෙන් ලැබෙන්නා වූ ආලෝකය ආභාසය ඉන්ස්පිරේෂන් කියන ආලෝචනා ඉන්සයිට්ස් කියන ඒවා වඩා වැදගත් වෙනවා මේ ජීවිතය කියන ගැටලුවට අර්බුදයට මුහුණ දෙන්න. අන්න ඒ කාරණේ රෝසමල කතාවෙත් මේ තාත්තා කෙනෙකුයි දුවෙකුයි අතර යන කාරණේ වෙන තැනකින් පටන් ගන්න. සමහරවිට සුලබ අපි අහලා තියෙන මේ පොදු සිද්ධියක් අත්දැකීමක් වෙන්න පුළුවන් නැවුම් බවකින් යුතුව විධාරණය කරනවා. මේ යුද්ධය ගැන එහෙම අපි කියන්න ආසම නැහැ. යුද්ධ බෝම්බ පෙපිරීම් ලෝකේ මේ සමහර ඒවා ක්‍රයිම් සීන් කියන එක අපරාධ සිද්ධි වාචකයේ පෙන්වන්නේ නැහැ. මොකක්ද ලංකාවේ සමාජ මාධ්‍යවල පෙන්වනවා ක්‍රයිම් සීන් එක අපරාධ එය ඒ සිද්ධිය සිදු වුණු තැන ඒ සිද්ධිය එහෙමම මේ පෙන්වන්නේ නැහැ. තිගැස්සීමක් සන්ත්‍රාසයක් ඇති වෙනවා. එසේ වුණත් සාහිත්‍යකරුවා පෙන්눔 කරලා දෙනවා අලුත් විදිහකට අලුත් ආකෘතියකින් ප්‍රාණවත් වූ භාෂා ශෛලියකින් භාෂාව භාවිත කරමින් ජීවිතය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේකයි අනුභූතිය අත්දැකීමක් වුණා එක්ස්පීරියන්ස් එකක්. මේ අනුභූතිය කියවුවම අපිට ලැබෙනවා වාර්තාවක් නොවි නිර්මාණශීලී ලේඛනයක් බවට පත් වුණාම දැනෙන හැඟීම් මාලාව විඥාණයට දැනෙනදී ප්‍රබලයි. එතකොට අපිට අපි ඇදවැටෙනකොට ජීවිතය නැමැති මේ අර්බුදය ඇතුලේ නැගිටින්න ශක්තිය සාහිත්‍යයෙන් දෙන බෞද්ධ සාහිත්‍ය සපුරාම එබඳු සාහිත්‍ය අනි සාහිත්‍ය හෙලා දකින්න නෙමෙයි සාහිත්‍යවලත් එක තියෙනවා. දැන් අල්කෙමිස්ට් වගේ පොතක් ගැන පාවුල් කොයියෝ ලේඛකයාගේ ලෝකෙ හරි ප්‍රසිද්ධයි. දැන් ඒ වගේ පොත් ඊළඟට හැරි පොටර් ඔය එංගලන්තේ බ්‍රිතාන්‍යයේ ආපු මේ පොත් සිංහලටත් නැගිලා තිනවා බොහොම ප්‍රසිද්ධයි ඒවා. එතකොට මේවා අපිට සමහරවිට අරුමයක් නොවේ. ජාතක පොත කියවද්දි අපේ සද්ධර්ම රත්නාවලිය පූජාවලිය අමාවතුර බුත්සරණ යනාදී වශයෙන් එන මේ බෞද්ධ සාහිත්‍ය ඇතුලේ මේ මිනිසුන් ගැහණු දාස දාසීන් කම්කරුවන් ගෝවියන් රජවරු ඇමතිවරු සේනාධිපතිවරු කාන්තාව සිටුවරු බිසෝවරු මාලාකාරයෝ බත් හදලා දෙන අය මිසියලු දෙනා හැසිරෙන විදිය ඒ අයගේ ජීවිතවල තියෙන ඇතුළාන්තය මේ ගූඪ චෛතසික ධර්ම කියලා තියෙන මිනිස්සු සමාජලට හිතේ එකක් තියෙනවා කියන්නේ තව එකක් හැසිරෙන්න තව විදියකට. මෙන්න මේ කාරණා මම මේ පොදුවේ කිව්වේ සාහිත්‍ය කුමකටද කියන ප්‍රශ්නේ නැගුණොත් අපිට අපේ හිටපු රාජ්‍ය නායකයෙ තුමෙක් මේ ගැන ප්‍රශ්න කළා පුගක් අපහසත් වින්ද අය යුගේ ඇත්ත ඇතේ කාලේ මේ සාහිත්‍ය කුමකටද කන්නද කියලා. සාහිත්‍ය අවශ්‍යයි, මානව ශාස්ත්‍ර අවශ්‍යයි, සමාජීය ශාස්ත්‍ර අවශ්‍යයි, මේ භාෂාව අවශ්‍යයි. දැන් විශාල ප්‍රශ්නයක් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ අපිට දැන් අපි ඉගෙන ගත්තේ මව්බසින් සිංහල භාෂාවේ. ඔබ වහන්සේලා අපි ඔක්කොම අපේ දෙවැනි බස තමයි ඉංග්‍රීසි. නමුත් ඔබ වහන්සේලා පාලි සංස්කෘත ඉගෙන ගත්තා. එතකොට දෙමළ භාෂාව තියෙනවා. දැන් අපිට ලෝක බැංකුව කියන්නේ විශ්වවිද්‍යාලවල අපිට කියන්නේ දැන් කාලෙක ඉඳලා ඉංග්‍රීසි භාෂාවෙන් උගන්නන්න, ඉංග්‍රීසි භාෂාවෙන් උපාධිය ලබා ගන්න ලෝකෙට යන්න කියලා ගෝලීය සමාජයක් තුළ. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක මේ ග්ලෝබලයිසේෂන් කියන කාරණය අභියෝගයට ලක් වෙලා යන්න බැරුව ඉන්න තැන් වලින් එන්න බැරුව හිර වෙලා ඉන්නේ. ආපෝ දේශීය දේවල් ගැන කතා කරන්න අපි පටන් අරන් තියෙනවා. අපි කොත්තමල්ලි බොනවා, අපේ පලා වර්ග ගොටුකොල ටික නිමිති ටික අපි හදාගෙන මල් පෝච්චි එක හරි අපි කන දැනට ඇවිල්ලා එහෙම චින්තනයක් නැවත අවදි කරනවා. දේශීය සාම්ප්‍රදායික වෙදහෙදකම් ගැන හැවතුම් පැවතුම් ඉරියව් පවත්වන හැටි නිින්ද ගැන හැම දෙයක්ම අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන බුදුන් වහන්සේ දේශනා කරලා තිනෝ බොහෝ දේවා සූත්‍රවල. ඒව නැවත ලෝකෙට ගිහිල්ලා ලෝකේ වෙනත් විශ්වෙන් බටහිර ඇතුළු වෙනත් රටවල් වල අය ඇත්තන්ගේ ලේඛන වලින් අලුත් දේවල් හැටියට එනවා. දැන් අපිට S5 ක්‍රමය ආවා.
අපිට ජපානයෙන් උගන්වනවා ඇවිල්ලා විවිධාය මහ විශාල මුදල් අරන් ආයතනවල ස්පා ක්‍රමය මං දන්න විදියට ඉගෙනගෙන තියෙන විතර සූත්‍රයක තියෙනවා මේ සූත්‍රය පාට පහකට ලියලා දුන්නා ජපානයේ රටෙන් ආපු රජකුමරෙක් පැවිදි වෙලා හිටියා තඹ පත්තිරුවක් වගේ ඒක ජපානයේ රජමාලිගාවේ ඇතුලේ ගහලා තියෙනවා කියලා කියන්නේ ඒකෙන් තමයි එය විස්තරණේ වෙලා ගියේ ඒකට කොන්ෆියුෂියස් ධර්මය දැන් අපට ඒවා නැවත වෙනත් රටවල් වලින් විකුණනවා අපි ඒවා මිලට ගන්නවා අපේ දේවල් අපේ වස්තුව අපේ නිධානය අපේ දේශීයත්වය අපේ දැනුම සියල්ලම තියෙනවා ඒක ඇතුලේ අවාසනාවට අපි ඒක ප්‍රයෝජන ගන්න ඉතින් අපි අපේ පාලන කලාව තුළ නිලධාරී කලාව තුළ දේශපාලන තත්ත්වය තුළ අපේ ආර්ථික ශක්තිය හීන වෙච්ච මේ කාලය ඇතුළේ අපේ මිනිස්කම් වලට මොකද වෙලා තියෙන්නේ කියලා කතා කරන මේ මේ මේකේ ඉන්න වැඩිහිටි කෙනෙක්ගේ කතාව මුත්තා කෙනෙක්ගේ කතාවක් ඒ කතාව ඇතුළේ බඩ මුත්තා කියලා දාලා තින්නේ ඒ මොන දේන තත්වයන් මේ මුත්තා කියන්නේ වයසක කෙනෙක් දැන් මුත්තා කිව්වම මට මතක් වුණේ ඔක කියවනකොටම අත්ත මුත්තා නත්ත පනත්ත කිත්ත කිරි කිත්ත හිරිකෑ මුත්තා කියලා අස්මුතු පරම්පරාවක් ගැන අපි ඉගෙනගෙන තියෙනවා මේක ගැන විදේශික කෙනෙක් තමයි ආචාර්ය උපාධියට ලංකාවට ඇවිල්ලා ඉගෙන ගත්තේ අස්මුතු පරම්පරාව ඒ ගැන තීසිස් එක නිබන්ධයක් ලියුවා ඇන් බ්ලැක්බර්න් කියලා මහත්මියක් ලිව්වා හික්කඩුවේ නායක හාමුදුරුවෝ ගැන රිසර්ච් කළා මේ තීසිස් එකක් වගේ ලොකේෂන් ඔෆ් බුද්ධිසම් කියලා පොත හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුවෝ තමයි ප්‍රධාන චරිතය හැටියට ගත්තා මෝට්ටිවත්ති ගුණානන්ද හාමුදුරුවෝ ගැන රිචඩ් එෆ් යන් කියලා ඇමරිකානු කෙනෙක් ජපානයේ ජීවත් වෙන කළා තීසිස් එක වෙනත් රටවල් වලින් ඇවිල්ලා අපේ හට්ටි මුට්ටි ගැන වෙදක හෙදකම් ගැන අපි හිතන මතන විදිය පවුල් පන්සල් පවුල් ජීවිත ගැන ආගම ගැන එංගලන්තේ රිචඩ් මේ ගොම්බ්‍රිජ් වගේ අය විවිධ අය ලියලා තියෙනවා අනගාරික ධර්මපාලතුමාගේ ගැන ලොකු තීසිස් එකක් ලියලා තියෙනවා එතකොට ඔය විදිහට ගත්තම අපේ කට්ටිය මේවා ඉගෙන ගන්නේ නැහැනේ සිංහල භාෂාව ඉගෙන ගන්නේ නැහැ හුඟක් දෙනේ සිංහල භාෂාවේ සාහිත්‍යයේ තියෙන ප්‍රබලත්වය වැදගත්කම දියාරුවේ ගැන යන වචන දන්නේ ඒ වචනවලට නිශ්චිත තේරුම් වාච්‍යාර්ථ ව්‍යංග්‍යාර්ථ අභිධාර්ථ ලක්ෂ්‍යාර්ථ කියලා අපි ඉගෙන ගන්නවා කියන වචනේ වාක්‍යයක් කිව්වොත් ඒ වාක්‍යයේ නිකම්ම උඩින් පේන අදහසට වඩා යටි පෙළෙන් අපේ අර නායක ස්වාමීන් වහන්සේ කිව්වා වගේ රාහුල හඳුරුවන්ගේ විශේෂ ওই ලක්ෂණේ තියෙනවා සෑම ලේඛකෙකම තියෙනවා උන්වහන්සේ ප්‍රබල විදිහට මේ උඩින් කියන දෙයට වඩා යටි පෙළෙන් මතු කරන්න හදන ලක්ෂණ වගේක් තියෙන ඒ ලක්ෂණ තේරුම් ගත්තොත් අපිට පුදුම ශක්තියක් ලැබෙනවා ජීවත් වෙන විශේෂයෙන්ම ආපදාවකට මුහුණ දීලා තියෙන යුගයක තමයි මේ කාරණේ මතු කරලා දෙන්නේ එතකොට මේ ශූන්‍ය කියන කෙටි කතාවේ බොහොම ෆිලොසොෆිකල් දාර්ශනික මත උන්වහන්සේගේ අර ගුම් කතාවෙත් අනිකුත් බොහෝ තැන්වලත් මේ නිකන් කතන්දරයක් කියන්න උත්සාහ කරලා නැහැ කතන්දර කියන එක ලෝකයේ පැරණිම කලාවක් ඉතාම ප්‍රබලයි ඒක කතා කියන්නේ කින්න කතන්දර කලාවක් තියෙන විවිධ ආකාරයට ඊළඟට කවි කවි ගායනා කිරීම ලංකාවේ පද්‍ය ගායනා කියන එක අන්තිමටම බිඳ වැටලා තියෙනවා ගාතාව වුණත් මනෝරම්‍ය මధుර තාලෙට ගායනා කරන්න සජ්ජායනා කරන්න අපි ගිහි සමාජයේ පුරුදු වෙන්න ඕනේ ඒක අපිට තිබුණ දෙයක් මොකද හේතුව ඒ බුදුන් වහන්සේගේ දේශනා අනුව සරිගම පදණී කියලා මේ උච්ච ස්වර වලට යන්නේ නැහැ. එතකොට ගිහාම නාදාත්මක මාධුරී බැඳෙනවා. එතකොට රාගිකත්වයක් මතුවෙනවා. කාමුකත්වය, ලෞකිකත්වය. නමුත් ගිහි සමාජයේ අපි තුන් සරණ කවි ගායනා කළා. අපේ මුතුන් මිත්තන් ඊළඟට වෙසන්තර ජාතකයේ කවි යසෝදරාවතේ කවි ඒව ඇතුලේ ජීවත් වීමට උපනම් වන ආභාසය ලබා දෙන ශක්තියක් තියෙනවා. අන්නේ ශක්තිය බලහීන කරගත්ත අපේ පද්ද කලාව ඇතුලේ විනීවිතාරණ මහාචාර්යතුමා මිය ගියා. එතුමා මට දවසක් 60 දශකයේදී අපි මේ කවි ශබ්ද නගලා ශබ්ද නගලා ශබ්ද නගලා ගායනා කරපු එක බිඳවට්ට ගත්තා
දැන් අපේ සංස්කෘතික ජීවිතයේ බොහෝ දේවල් බිඳ වැටලා තියෙන්නේ කියලා මේ මෑතක මේ එතුමා මිය ගියා ඊට කලින් මට හමු වුණු වෙලාවක කියලා. එතකොට භාෂාව ප්‍රගුණ කරන්න එක භාෂාවක් මදි. දෙමළ භාෂාව අපේ සහෝදර අය කතා කරන දෙමළ මුස්ලිම් වරුන් කතා කරන අපේ ලංකාවේ දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, පාලි සංස්කෘත වචන ටික ටික හරි ඉගෙන ගන්න ඕනේ. සිංහල හොඳට ප්‍රගුණ කරන්න. ඒ ප්‍රගුණ කරන්න නූතන සාහිත්‍යයක් තියෙනවා. ඒ නූතන සාහිත්‍යය ඇතුලේ තමයි රාහුල හාමුදුරුවෝ කටයුතු කරන්නේ. නූතන සාහිත්‍යයේ උන්වහන්සේ ප්‍රාචීන දේවල් සාම්ප්‍රදායික දේවල් නවතාවකින් යුතුව ගෙනවිත් අපට ලබා දෙනවා. එතකොට මේ වැඩිහිටි භාවය, වෘද්ධ භාවය, මේ වෘද්ධ භාවය ගැන ලංකාවේ නිබන්ධයක් දෙකක් තුනක් ලියවුණා. ලීල් ගුණසේකර මහත්තයත් ලිව්වා. මේ ඒජින් කියන එක, ප්‍රොබ්ලම් ඔෆ් ඒජින් කියන එක, ජෙරන්ටොලොජි කියලා මේ වචනයක් තමයි ඉංග්‍රීසියෙන් මගේ දැනුම හැටියට පාවිච්චි කරන්නේ. ජෙරන්ටොලොජි කියන එක ලෝකෙ හුඟක් කතා කරනවා. එතකොට ජෙරන්ටොලොජි හදාගන්න අපේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ජරා කියන අපි ජරාවට පත් වෙනවා, වයසට යනවා, දිරනවා කියන ඒ මූලින් තමයිලු හදාගත්තා කියලා මම නම් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මම වැරදිනම් මෙතන මේ සභාවේ ඉන්න අය නිවැරදි කරන්න. එතනම් ප්‍රබලයි මේ සාහිත්‍ය, අපේ භාෂාව ඒවා පෝෂණය වෙලා ආවා. ඉතින් එයින් ප්‍රයෝජන ලබමින් රාහුල හාමුදුරුව මේ කතා ටික ලියලා තියෙනවා. කඳුකර කොමලි කතාව ඇතුලේ ඩ්‍රයිවර් මහත්තයෙක්, රියදුරෙක්, ඔහුගේ කාරණා ටික කියන ලස්සන අකාල ජාතකයේ කියන කතාව ඇතුලේ තියෙන උපහාසය, අපේ රාහුල හාමුදුරුවන්ගේ ඇතැම් කෘතිවල මේ උපහාසය මතුවෙනවා ඉතාම ලස්සනට. අපහාසයක් නෙමෙයි කරන්නේ, උපහාසයක්. ඒක වෙනම රසයක්. ඒ උපහාසයෙන් අපේ මිනිස්සුන්ගේ කටකොනකට අපි සිනහ නගලා මේ ජීවිතේ සමහර දුක් වේදනා නිමා ගන්න විදිය ගැන අපේ සංස්කෘතියේ තියෙන කාරණය. කවියක් කියලා ගහක් කොළක් දිහා බල, මලක් පිපෙන්න, ගෙඩියක් හැදෙන්න, ගොයන් ටික පීදෙන්න කියලා මෙත් වඩන කුළුණු බර සමාජයක් මේ. ඒ මෛත්‍රී කරුණාව යනාදී වශයෙන් දේවල් ආවේ අපිට ඇත්තටම ත්‍රිපිටකේ සූත්‍ර ධර්මෝනි භික්ෂුන් වහන්සේලා තමයි අපිට කියලා දුන්නේ. එතකොට දැන් ලියනගේ අමරකීර්ති ලියලා තියෙන නව කවි සලකුණ පොතේ තියෙනවා මේ ඇමරිකානු කවියෙක් ලියනවා එඩ්වර්ඩ් කියලා, මේ ඔබ ගෙදර සියලු විදුලි පහන් නිවන්න, නිවා දමලා පහනක් දැල්වගෙන ඉටිපන්දම කැන්ඩල් එකක් හරි මොකක් හරි පහනක් දැල්වගෙන කවි ගායනා කරන්න, ශබ්ද නැගෙන පද්‍ය ගායන. එහෙම තමයි අපේ සමාජයේ තිබුණේ. ඒ පද්‍ය ගායනා කරද්දී ඒක ඇතුලෙන් ගලාගෙන එන ජීවිතේ. ඒ ජීවිතය ඇතුලේ ඉන්නේ මිනිස්සු. ඒ ජීවිතය ඇතුලේ ඉන්නේ සත්තු. මිනිස්සු කියන්නේ සත්තු జాතිය. ඒ සත්තු වර්ග කරගන්නවා අපා දෙපා සිව්පා බහුපා යන ආදී වශයෙන්. මේ සත්ව කියන වචනේ හරි වැදගත් වෙනවා. එතකොට සත්ව කියන එකට අපි මිනිස්සයා කියන සත්වයා human animal සේපියන්ස් කියලා පොතකුත් ආවා ලෝකෙට, එක හරි ජනප්‍රිය වුණා හරාරිගේ, ඒක සිංහලටත් නගලා තිනවා. මේ ප්‍රඥාවන්තයා කියන අදහස තමයි නැනවත් පැනවත් කියන අදහස තියෙන්නේ. මේ මිනිස්සයා කියන සතා විතරක් ගන්නෑ අපි බෞද්ධ ක්‍රමය ඇතුලේ, බෞද්ධ සම්පදාය ඇතුළ මුළු මහත් විශ්වය, මුළු මහත් ලෝකයේ සෑම සතෙක්ම අපි ගන්නවා. ගහකොළ, ජලධාරා, කඳු වැටි, පොළොව, අහස, කුලඟ මේ මූල ද්‍රව්‍ය, මූල ධර්මත් එක්ක මේක ඇති වෙලා නැති වෙලා යන විදිය ගැන කතා කරනවා. ඉතින් මේ ධර්මඥානය අපේ හාමුදුරුවෝ මේ ගෙනෙනවා කෙටි කතාවලට ඉතා සියුම් ක්‍රමයි. එනිසා මම මීට වඩා දැන් අදහස් පළ කරන්න බලාපොරොත්තු වෙන්නේ සරණගත කතා, සරණාගත කතාවේ උන්වහන්සේ මේ නූතන සටකපට මිනිසුන් මේ විකුණගෙන කන හැටි දුප්පත්කම, කාන්තාවන්ගේ ප්‍රශ්න, මොකද මේ ස්ත්‍රියට හුඟක් ආපදාවල් ඇවිල්ලා තියෙන දරුවන්ට ලෝකෙ ඇතුලේ ලංකාවත් ඒ තැනට සමානලට පත් වෙලා තියෙනවා. නිතරම කියන ඒවා human trafficking කියලා කියනවා.
ඔයගේ දේවල් ඇතුලේ සමාජ ප්‍රශ්න සමාජ ගැටලු රාශියක අපි ගොදුරු බිම් බවට පත් වෙලා තියෙනවා. කෙසේද මේ ගොදුරු බිමෙන් අපි සොඳුරු බිමක් කරා යන්න කියන කාරණේදී සාහිත්‍යය අතිශය ප්‍රයෝජනවත් වස්තුවක්. ඒ වස්තුව ඇසුරු කරන්නට ඕනේ. එතකොට ජීවිතයේ තියෙන පරාරෝපණය, හුදෙකලාව, තනිකම, මේ දුෂ්ටත්වය, අමනුස්සකම, අකාමකා ගිහිල්ලා කුල බේද, වාද බේද, පළාත් බේද, දේශ දේශාන්තර බේද, ජාති බේද, ආගම් බේද වලින් තොර හොඳ මනුස්සයෙක් සමාජයක් තුළ ගොඩනගා ගන්න, හොඳ සංස්කෘතික මිනිසෙක්, ශිෂ්ටාචාරික මිනිසෙක් ගොඩනගා ගන්න සාහිත්‍ය ඉවහල් වෙනවා. අපේ හාමුදුරන් වහන්සේ ඉදිරිපත් කළ අලුත් නගරාධිපති කෙටි කතා සංග්‍රහයෝ සාධනීය ලක්ෂණ බෙහෙවින්ම දකින්න පුළුවන්. ඒ කේ බුක්ස් ආයතනයට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ කාලෙක කිසි කෙනෙක් පොතක් කරන්නේ නැති තැනකට පත් වෙලා තියෙනවා. මුද්‍රණ ක්ෂේත්‍රය, ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අභියෝගයක්. දැන් තියෙන්නේ බඩ ගෝස්තර ප්‍රශ්නයක්. කන්නේ මොනවද? බේට් ටික හොයාගන්නේ. ඒ අතරේ මේවත් යන්න ඕනේ. සාහිත්‍ය අපිට දෙවැනි දෙයක් නෙමෙයි, පළවෙනි අපේ ජීවිතයේ පළවෙනි අවස්ථාව ඇතුළතම සාහිත්‍ය ගේන්න ඕනේ. එහෙම වුණාම විදග්ධ ප්‍රබුද්ධ ජන සමාජයක් බිහිවෙයි. අනිකා ගසා කන්න නැති, වංචා කරන්න නැති, අර අපේ වචන තුනක් තියෙනවා, සූර, වීර, ධීර කියන. මිනිස්කම ඇතුලේ, මනුෂ්‍යත්වය තුළ සූරවත්, සූර මිනිස්සු, සුරුබුහුටිකම ඇති, පොඩි පොඩි දේවල්, ලොකු ලොකු දේවල් හරියට ඉතා සියුම් විදියට නිවැරදිව කරන්න පුළුවන් විදිය. වීර කියන්නේ නිර්භයව මුහුණ දෙන එක ජීවිතයට. ධීර කියන්නේ ප්‍රඥා සම්පන්න බව. අන්නේ ලක්ෂණ තුන විශේෂයෙන්ම වැදගත් වෙනවා. අත්ථහිත පරහිත කියන වචන දෙකත් වැදගත් වෙනවා. අපි දියුණු වෙන ගමන් අත්ථහිත කියන්නේ, පරහිත කියන්නේ පරෝපකාරය, අනික් කෙනාට දියුණු වෙන අත දෙන එක. මෙන්න මේ දාර්ශනික සංකල්පයන්, චින්තාවලීන් මේ අස්සෙන් මතු කරගෙන එන කදිම කතා නමයක් අලුත් නගරාධිපති කෘතියේ ඇසුරෙන් අපට ඉදිරිපත් කළ බටුවංගර රාහුල ස්වාමීන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. මම අදහස් පැවසීම නතර කරනවා. අපේ හසන්ත මහත්තයාට කතා කරන්න පුළුවන්. එතුමා තව තව දේවල් කියයි, තවත් අය තවත් දේවල් කියයි. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට.